Now we are going to start. Okay, welcome you all. Right. Today our lesson is animal. Our lesson is animal. No, apina we start animals. Apin patangatte paadam animals. Haba animals kiyana ke kotasak api dan giyasathi kara. Animals kiyana ke kotasak kara. Hari. Matakada karapu kotasa mokadda kiyala. Kawura hari kenek mataka nan kiyan. పిక్చర్స్ అలవా పొడం మతకదు ఒకలండి పాడం ఒక అది అనిమల్స్ ఎక్క పెట్స్ లా అని తెక్కవు ఓ అనిమల్ పెట్స్ లై అనిమల్స్ అరౌండ్ ద గార్డెన్ మతకదు అపే సత్తు పెట్స్ లా హటియట అపి సలకన్నే సురతా సతున్నే డో సమ్ అనిమల్స్ ఇన్ మై గార్డెన్ అనిమల్స్ ఫ్రెండ్స్ డాగ్ కౌ ఏ వగే అనిమల్ పెట్స్ లా කියලා కొటసක් ගත්තා ඊට පස්සේ තව කොටසක් ගත්තා అనిమల్స్ కమ్స్ టు అవర్ గార్డెన్ කියලා අපේ වත්තට එන සත්තු කියලා නේද අද මං ගන්න అనిమల్స్ කියන පාඩමේ පුතේ అనిమల్స్ అండ్ దేర్ బేబీస్ అనిమల్స్ అండ్ దేర్ బేబీస్ මේ කියන්නේ అనిమల్స్ animals and their babies how the babies la kiyanne how the putte baby kiyanne patau babalata patau oh ape babalata kiyanne babies kiyala habai sattunge thinne e gollange patau etakota සත්තු ඒගොල්ලන්ගේ පෙටව අපි දන්නවා සිංහලෙන් උනත් පුතේ අපි ඩොග් කිව්වොත් බල්ලා කිව්වොත් පොඩි පැටියට කියන්නේ බලු පැටියා පපිස් ඔව් පූසා කිව්වොත් පූස් පැටියා කොටියා කිව්වොත් කොටි පැටියා නේද එළදෙන කිව්වොත් වහු පැටියා ආන් ඒ වගේ ඒ නම් ටික අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි වලින් හරි මේක ගොඩාක් වැදගත් පාඩමක් මම ඔයගොල්ලන්ට පින්තූර වල ඇති මීට වැඩි සත්තු හැබැයි ඔයාලට ග්‍රේඩ් 3 සිලබස් එකේ තියෙන්නේ මෙන්න මේ 1 2 3 4 5 6 7 මේ සත්තු 7 දෙනා ඒගොල්ලන්ගේ පැටව 7 දෙනා හැබැයි අපි සාමාන්‍යයෙන් ලෙසන් එකක් කරනකොට එකක් දෙකක් වැඩියෙන් ඉගෙන ගන්නවා නේද හරි ඔන්න බලන්න ටේක් යෝ බුක් page 71 Page 71. Okay. Right. Hari. Issala balum api loku sattu tika. Ah, me inne sattu tika. Menne yala innawa. Egollange patav tika metene innawa. Ona balamu. Balanna yala andurunada kiyala. Sheep. Kawuda puthe sheep kiyanne? Bataluwa. 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 බැටලුවා රැබිට් නම් දන්නවනේ ඔයාලා රැබිට් නම් නේද හරි කව් අඳුරනවද ඔව් බාවේ බාවේ බල්ලා අවුල් ඊග මොන පොතේ දම් කරන්න මන් දැන් ලම්බුනේ පොඩි සිග්නල් ආවලා චුට බලන් ඉන්නකො එතකොට ක්ලියර් වෙයි හරි බලන්න ඔන්න 1 2 3 4 5 6 7 අනිත් අයට මාව ක්ලියර්ද නැද්ද බෝඩ් එක ක්ලියර්ද මෙන්න බලන්න ෂීප් හොඳට බලන්න ඇඟිල්ල තියලා ෂිමේ ඉන්නේ ඒගොල්ලන්ගේ අම්මලා ටික ෂීප් රැබිට් කව් ඩග් කෑට් ඩොග් අවුල් හරි ඊට පස්සේ මෙතන ඉන්නේ ඒගොල්ලන්ගේ සත්තු ටික
එකලට සත්ත ඉස්සෙල්ලා අපි සත්තු ටික බලලා එක එකනා එක එකනට යා කරගමු හරි ඔන්න බලන්න ආ බණි කෙනෙකුත් ඉන්නවා මේ බණි කි අර රූප දැක්ක ගමන්ම හොයා ගන්න පුළුවන් මෙයා කවුද කියලා පාපි ආවුලට් ලෑන් ක්ලීන් ඔන්න බලන්න ආයේ Bani, kitten, puppy, owlet, duckling, calf. Mam putara te issarama video ekak karala pennuwa. Me sattu andina vidiya. Oyala dakka de video eka. Dakkala tiyenada? Ara balu patiya. ඊළඟට බලල් පැටියා පූස් පැටියා තාරාව අඳින වෙනමම වීඩියෝ එකක් මම කරලා තියෙනවා මතකයිද නැන්න මම ආපහු සැරයක් ඔයාලට ඒ වීඩියෝ එක ෂෙයා කරන්නද බලන්න හා එතකොට ඕගොල්ලන්ට අර ලේසියෙන් ඕගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන්. දැන් අපි සත්තු අඳින එක නෙමෙයි ෆයරටි දෙන්නේ මේකේ නාන් ටිකට. එනකොට ඔයාලට ඒ වීඩියෝ එක බැලුවාම මේ පාඩම තව ටිකක් හොඳට තේරෙනවා. හරි. පාඩම කරලා ඉවර වෙලා රෙකෝඩින් එකත් එක්ක වීඩියෝ එකත් එවන්න. පොඩ්ඩක් හොයලා ගන්න ඕනේ එවන්න. හරි. ඔන්න දැන් අපි සම්බන්ධ කරගමු මේ කට්ටිය. හරි. ඔන්න කෙරෝලෙම ඉන්නෝ ෂීප්. කෝ එයාගේ බේබි. හා හොයන්න කවුද මේ දැක්කද මේ අම්මා වාගේ මයි දුවත් මේ හරියට ඔයාලේ අම්මා අම්මයි දුවයි එක වාගේනේ ගොඩක් වෙලාවට තාත්තයි පුතයි එක වාගේ නේද දැන් මේගොල්ලොත් එහෙම තමයි මෙයා වාගේමයි එයාගේ පැටියා sheep lamb හරි මෙන්න ඉන්න rabbit කෝ එයාගේ පැටියා කියන්න Bunny, good. Bunny. Cow? Cow the cow give baby? Calf. Cow. Me? Calf. Cat? Who is the cat's baby? Kitten. Good. Who is the duck's baby? Duckling. Duckling. Who is the dog's baby? Puppy. Puppy. And who's the baby? වැඩේ තියෙන්නේ ටීචර්ට කරන්ට් එක ගියොත් අවුල් තමයි නේද? ඔයාලට කරන්ට් එක නැති වුණාට ඉතින් ඉන්න පුළුවන්. ටීචර් නැතුව ගියොත් Wi-Fi නැහැ, ෆයිබර් නැහැ, කළු වෙනවා ඉවරයි. හරි. ඒ හින්දා අපි වැඩ ටික පටපට ගාලා දාගෙන යන් ඈ. හරි. කෑක් මයික් ඕන් කරන්නේ නැතුව මං අහන එකට විතරක් උත්තර දෙන්න. හරි. ඔන්න හරි. මගේ තුනේ පන්තියේ ළමයි ඔක්කොම හරි හොඳයිනේ. කොච්චර හොඳද කියනවනම් හොඳ වැඩි. ඔව්. රයිට්. ළමයි මම ස්පෙෂලි ඒගොල්ලන්ට මැසේජ් එකක් දැම්ම මගේ ටියුෂන් එකේ ඉන්න ළමයි ටික පන්ති කාමරේ ගත්ත මාක්ස් ටික එවන්න කියලා.
මංගිතන්න ළමයි මම මාක් කරගත්තා නමට ඉස්සරහ මම ලියාගෙන තියෙන්නේ ඔයගලගේ මාක්ස් මංගිතන්න ළමයි දෙන්නේ තුන්දෙනෙක් කරන්න අනිත් සියලුම දෙනා ලකුණු වල තිබුණා ඒගොල්ලෝ ගත්ත ඔක්කොම වාගේ ඉන්නවා ගොඩක් ඉහළින් සාමාන්‍යයෙන් 40ට 50ට ඉහළ ඔක්කොම ඉන්නවා හයි මාක්ස් ටිකත් ඔක්කොම තියෙනවා වෙරි ගුඩ් හරි මෙන්න බලන්න දැන් පුතේ sheep rabbit cow duck cat dog owl හරි මෙතෙන්ද වෙනකන් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් pig piglet butterfly frog ඒ තුන ලියන්න අපේ අර එවපු තියෙනවනේ පින්තූර කොලේ ගන්න බලන්න මේ පින්තූර කොලේ තියෙනවද බලන්න ඒකේ මම ඔයාලට පින්තූර කොලයක් එව්වා ඒකේ ඉන්නව නේද ඒක ගන්න බැරි වුණත් කමක් නැහැ මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ වියදම් කරන්න නැතුව පුළුවන් තරම් අවම වියදමෙන් වැඩේ කරගන්න හරි දැන් ඔයාලා ගෙදර ඉන්න අතරේ මේ සත්තු ටික නම් පත්‍රයක් ගත්තොත් හොයා ගන්න පුළුවන් හරි මේකේ ඉන්නවා පුතේ pig piglet දැක්කද pig piglet butterfly caterpillar ඒක නම් අපි දන්නවා butterfly හැදෙන්නේ දලබුවාගේ frog tadpole ඉස්කෙඩිය ඔයාලා අඳුරනනේ ඉස්කෙඩිය හරි frog tadpole right ඒ තුන මන් දුන්නේ ඕගොල්ලන්ට අමතර දැනුමක් හැටියට හැබැයි අර ටික තමයි අපේ ප්‍රධාන ටික. හරි. එහෙනම් පුතාලා මම මේ අන්තිම ටික ලියන්න. පුතාලා මේකට උත්තර ටික පොතෙන් බල බල ලියන්නටක් ගාලා. ඔයාල පොතෙන් බලන්න මම මේ මගේ එක බලන්න පස්සේ හරිද කියලා මගේ එක බලන්න නැතුව ඔයාලා ලියන්න. Don't look at the pictures you can do you use your reading book. Cow duck cat dog owl butterfly වෙනව නේද butterfly frog බලන්න අපේ ළමයි කොච්චර හොඳයිද කියලා සද්ද නැතුව වැඩ very good හරි sheep නා lamb ඔයාලා ලියලා බලන්න මම ලියන එක හරිද කියලා Rabbit, bunny, cow. वो यार अगर माँ बोलते हैं मेरे का grade two वाला दिन कराने दे दी माता का दे। Yes teacher. Oh. Ready. Oh. मैं वागे में करा माँ सातु वालो वाला उपको में करा। ये माँ ये करने कोटा तो वाला नहीं हुआ मेरे का grade three वाला दी हम भी ना इन द होंडे तक कराने के ला माता का दे। Right. Cow, cow. Duck, duckling. Cat, kitten. Dog, puppy. Ani akuru liyana kora lassan liyanna. Owl, owlet. Pig, owlet oy pig kui lesi mataka thiyaganna. owl owlet wenna pig piglet wenna butterfly butterfly yenne caterpillar right finish ियान
හැබැයි ඉතින් sheep lamb එක ලඟින් ලියන්නෝ නැහැ. sheep කියලා පුතා මේව මාරු කරන්න එහෙම එපා. දැන් sheep නම් අනිවාර්යෙන් ඉස්සරහින් lamb ලියන්නේ. rabbit නම් bunny ටිකක් දුර යා ලියන යනකොට rabbit calf වෙයි, cow duck වෙයි, duck puppy වෙයි. ඇයි එක එක මාරු කරලා නේද? තාරාවගේ පැටිය බලු පැටිය වෙයි. කූසගේ පැටිය මේ බකමුම් පැටිය වෙයි. ඊළඟට ඌරගේ පැටිය ඉස්ගෙඩිය වෙයි. කොහොමනේ වෙන්නේ? ඒ හින්දා ලස්සන ලියන්න. සසින්දු සසින්දු සත්සුක කවුද පුතේ ළඟින් අල්ලගත්තේ අම්මද ඈ හරි හරි තමාරුන්ගේ තවත් ඉඳන් ඉන්නවා ගාඩ් එකට නේද හොරා පැනලා ගියොත් එහෙම මට අම්මා කෝල් එකක් දීලා කිව්වා සෙතුමි නැහැ එහෙමනම් එන්න දෙන්නේ නැහැ කිව්වා ළඟට වත්තා අම්මට සෙතුමි තනියම දින්නේ නේද good එක හොඳයි පොඩක් අත මෙරන් දැන් හරි නේද පුතාට කරගන්න පුළුවන් නේද ටීචර් මම ඔක්කොම මෙරන් ලියලා ඉවරයි good හරි මෙරන් මට මේ අකුරු බලන්නත් එක්ක වැඩි වුණාම ෆොටෝ එකක් ගහලා මට WhatsApp කරලා එවන්න හරිද ඕකේ ටීචර් මොකද අනිත්‍යගේ අකුරු බන් දැකලා දැන් අවුරුද්දක් එකමාරක් වෙනකම් මම දැකලා තියෙන්නේ අලුතෙන් ආවායි මට ෆොටෝ ගහලා එවන්න right okay teacher හරි ඉවරයි තව ඕනද වෙලාව yes teacher no teacher sheep මම දැන් කියවන්නම්කෝ sheep lamb rabbit bunny cow calf duck duckling cat kitten dog puppy owl owlet pig piglet butterfly caterpillar frog tadpole අපි කවුරු හරි පුතෙක් හෝ දුවෙක් ඉන්නවද මේක ලස්සනට කියවන්න පුළුවන් එක්කෙනෙක් teacher saviru සවිරු කියවන්න මම මාතෘකාව කියලා දෙන්නම් ඕ animals animals and their babies හා පුතා කියවන්න sheep sheep lamb rabbit bunny cow calf duck duckling cat kitten dog puppy owl owlet pig piglet butterfly caterpillar tadpole හරි අපේ කවුරු හරි දුවෙක් ඉන්නවද කියවන්න පුළුවන් හන්දි කියන්න ආසන්න අක්කේ ගෙට්මින් මයික් එක ඔෆ් කරන්න. රයිට්. හරි. හරි. අපි එනම් ආපහු සැරයක් ඔන්න හරියට මම කියන දේ අහගන්න. sheep, lamb, rabbit, bunny, cow, calf, duck, duckling, cat, kitten, dog, puppy, owl, owlet, pig, piglet, butterfly, caterpillar, frog, tadpole. මෙන්න මේ තුනම වැඩියෙන් දුන්නේ පොතේ නෑ හරි කමන්නේ අපි වැඩියෙන් එකක් දෙකක් හරි දැන් පුතාලා දන්නවා mother and baby ඕන වෙලාවක මේගොල්ලන්ගේ නම් ටික ආවොත් මේගොල්ලන්ගේ නම් ටික වෙනම දුන්නොත් ඔන්න දැන් හොයලා ලියන්න පුළුවන් මේ
දැන් අපි රූපය ලැබුවට පස්සේ පුතේ මේක තවත් මතක හිටිනවා. Now take your environment English පරිසරය අපි පරිසරය English වලින් කරන පොත ගන්න. Environment English කියන්නේ පරිසරය. පරිසරය අපි ඉංග්‍රීසියෙන් කරනවා. ඒ කියන්නේ මේ පොත. අපි මේ පොතේනේ අපි කරන පාඩම් වල පින්තූර ටික අලව ගන්නෙ. CR පොත නේද ටීචර්? CR පොත. Right. ගන්නකෝ. හරි. මම මෙන්න මෙහෙම ඔයාලට ලියලවල ඇති CR පොතේ animals and their babies. හරි. හරි. දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් ගන්න. එහෙම නැත්නම් අඳින්න. මං කියලා තියෙනවානේ හැමතිස්සෙම රූප මතම යැපෙන්න එපයි කියලා. හරි. දැන් ඕගොල්ලන්ට තෝරගන්න පුළුවන්. හරි. මම දැන් ඕගොල්ලන්ට මෙතන නම් කරලාම යවල තියෙන්නේ මේ. Sheep අලෝලා ඒක ලෑම් බලවන්න. හැබැයි sheep කියන වචනේ මං ලියලා දීලා තියෙන්නේ. ඔයාලා මෙතන ලෑම් කියන වචනේ ලියන්න ඕන. Rabbit කියන වචනේ මං ලියලා දීලා තියෙන්නේ. රැබිට් වයි එයාගේ බබාවයි අලෝලා රැබිට් කියලා ලියලා බනි කියලා ලියන්න. හරි. කව් කව්, ඩක් ඩක්ලින්, ඩොග් පපි, කැට් කිටන්, අවුල් අවුලට්, ෂීප්, පිග්, බටර්ෆ්ලයි, චිකන්. රයිට්. චික්ස්. බලන්න මේක ඉන්නවද කියලා චිකන්? ටීචර් ෂීප් කියලා දෙසරයක් දිලා තියෙනවද? ෂීප් කියලා දෙසරයක් තියනවා නේද? එකක් කපන්න පුතේ වැරදිලා. ෂීප් කියලා දෙසරයක් ඇති. ඒකේ ඕනනම් ඔයාලට මේකේ තියෙන පුතේ පැන්ඩයි කියුබ්. පැන්ඩයි එනවා. ඒක අලවන්න පුළුවන්. චික් චිකන් චීක්. චිකන් කියන්නේ අපේ කිකිලිය. චීක් කුකුල් පැටියා. ටීචර්. ඔව්. මොන පොතද ගන්න කිව්වේ? පුතේ අපේ මේ පරිසරයේ පොතනේ environment english. ආ ටීචර් thank you. මේකේ පුතේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා ටීචර්ට. මෙතන sheep ඉන්නවා. මෙතන sheep ඉන්නවා. මෙතන sheep කපන්නකො. කපලා ඔයාලට ඕනනම් මං යවපු පින්තූරවල ඉන්නවා සිංහයයි නැ පැන්ඩයි එයාගේ බබයි. ඕනනම් මෙතන අලවන්නේ. එහෙම නැත්නම් ඉස් තැනක් තිබ්බත් කමන්නේ. මේ පින්තූර කොලේ ඔයාලා ගාව තියෙනවා නම් මේ පින්තූර කොලේ තියෙනවා අලවන්න. දැන් මම I'll give you 2-3 minutes. ලොකු වෙලාවක් ගන්න එපා. විනාඩි 5ක් අරගෙන ඉවර කරන්නකෝ. ටීචර් මල් ළඟ ඉන්න ෆොක්. රයිට්. අලවන්නකෝ. මං ආයේ බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ නේ. මං ආයේ මේක මැකුවේ නැත්තේ ඕම් ඔයාලට ඕනනම් ඉන්නවා. අර මෙයාගේ චිකන් චීස්. ඒක ඕනනම් මම මේ පැත්තේ ලියන්න. උඩි ලියන්නම්කෝ. ඔබලගේ ඕක මං හින්දානේ ඉන්නවා. චිකන් ඉන්නවා. ඔන්න කාලය වෙන වැඩ කරන්න බෑ. මම ෆෝන් එකෙන් බලන් ඉන්න ඕගොල්ලෝ වැඩ කරන හැටි. හරි. වෙන වැඩ කරුවොත් අල්ල ගන්න මම මෙතන ඉලා ඉනා. වැඩ කරන්න දුන්න කාලය වැඩ කරන්න ඕනි. අර බලන්නකො සමහර උනම් හොඳට කපලා ලස්සනට අලවනු. පුතේ ඔයාලා කපලා අම්මයි බබාවයි ගලප ගන්නවා කියනවා. ඔව් කියන්නේ. දෙන්නම එක තැනද මේ අලවන්නේ කිච්ච? ඔව් දෙන්නම එක තැන. ඒ කියන්නේ මං අර ඉඳ තියලා තියෙන්නේ එතනම ළඟින් දෙන්නම අලවන්න. අම්මයි බබායි දෙන්නම එක ළඟින් අලවන්න. චුට්ටක් ඉඳ එහාට මෙහාට කරලා ගන්න. Thank you teacher.
ටීචර් ගෙම් ගෙම්බ ගෙම්බත් මං ළඟ ඉන්නවනේ මේක තියෙනව නේද ට්‍රැක් බෝල් ඉන්නවනේ තියෙනේ වලවන්න පුතේ මේ මේ අවුල් වෙනකම් ඒක අනිවාර්යෙන්ම ඔයාලා පොතේ තියෙන හින්දා ඒ හත ඕනෙමයි ඉතුරු ටික නම් කමක් නැහැ ටීචර් මං ළඟ ගෙම්බත් ඉන්නවනේ හරි හරි ගෙම්බ මරමර යන්න ඉස්සෙල්ලා අලවන්නකෝ All right. अब इतनी रूप टूटा लोकुए वगैरह नेपा और रूप लोकुए ना वाला सीआर पते में पिटू डबल पेज देखा कि उस करण में कमर नहीं पते में मेसा इधर के वाला कालवान बैठ ना वो बोलो आने पिटू आज गातर कमाक ना है इधर एक्टिविटी है डालोगर यशोरावी Yes. आये मना द मान किताब तो एक आट के आमा सेलून किया नेतुली तो है आगाह ने बोला नहीं तो नेतुली Yes. Can you? बोला नहीं तो Adala my own line 49 in very good. Right? This color of Hano Hana, I might hear you in another good day. But I will have a good day. Teacher, mama samareva and that take. Very good. Next is up to Avinda Bute. Good. Right.
Ram, the finish. Ram, ada. Teacher, Chanumi finish. Chanumi ke baare mein koi na phone ne kare naam daan hai na. The phone ne kare naam daan kiya na. Ha teacher. Maine maine mukar do phone ne ke naam tiye ne. Koda ka hi na. මේ අම්මලගේ නම් දෙන්නේ මට එතකොට කතා කරන්න අමාරු ළමයිට. ඊළඟ අමයි තුනේ පන්තියේ නේද? දෙනුමි හරිද? අදිනවා ටීචර්. දෙනුමි කියලා ඔළුවේ තියෙන මාල නේද? ෆිනිෂ් ටීචර්. ගුඩ්. Don't take more time puta loku welawak ganne pa apita tiyena grammar padama kriyakarana padama karanna samahara welawata ogalata man grade 2 waladi oka karalat athi e unata aniwaryen grade 3 waladi matak karalama yanna one oy vyakarana eka nanna oyala issarahata wakya liyena pura waraddana ah man alata තව ලයිට් එකක් දාන්නද අනිත් ලයිට් එක දාන්න බෝඩ් එක ක්ලියර් නේද පුතා රයිට් හරි ටීචර් පෙන්වන්නට කමන්නේ නැද්ද ඉන්න මං කියනකොට පෙන්වන්න Teacher, Nanita, please. Right. Finish. Then I have to allow her. Right. Yes, sure. I'll be with my teacher. Show me. Pin under them, man. Teacher, the hand to finish. Oh, no, I need to shoot a banana. I got a pen and ever. I got a shoot a banana. I need to allow no kang allow kwa pen and kwa banana last and the pen. Right. මට එක්කෙනෙක් දෙන්නේ කරපු අය ෆොටෝස් එවන්න. ටීචර් සවිරුගේක ඉන්න පුතේන්න. ගුඩ්. ඔයාලා තියරේලා අනිත් අයගේවත් බලන්න. බලන්න ඒගොල්ලන් කොච්චර. Very good. Right. Good, huh? Super. හරි ඔන්න ඔය වගේ තමයි වැඩ කරන්න ඕනේ ළමයි හරි ඔකේ now we have finished animals and their babies හරි මම ඕගොල්ලන්ට දුන්නේ dictation දුන්නද වචන හතරක් පහක් පුතේ yes madam සතුමි yes teacher බබාලගේ නම් ටිකද දුන්නේ yes madam yes madam කායන අපි එක්කම දුන්නා ඉක්ේෂන් ඉවර කළේ දෙකම දුන්නා දෙකම දුන්නද ආ yes හය නම් මම මේක මකනවා get ready for the dictation එතනින් අපි මේ පාඩම ඉවර කරන්න ලේසි dictation වලට ඇස් දෙන්නකෝ ඔයාලගේ toy පොදු තයි කරන්න ඔක්කොම
Right. I'm gonna get ready. Okay. Right. Right. Number one, dog, puppy. Dog liyala issarahin irak gahala puppy kiyala liyan. Dog. Puppy. Dog kiyala liyala chuttak irak gahala puppy kiyala liyan. Teacher dictation the karanne man kattuna ow deo palani ekak dunne dog puppy right dog puppy number 2 cat kitten cat irak gahala kitten cat kitten cat kitten Cat kitten. Cow calf. Cow calf. Cow. Roshika, padam karane de. Cow calf. Right. Okay. Duck, duckling. Duck, duckling. Duck, duckling. Duck, duckling. Owl, owlet. Owl, owlet. Owl, owlet. Sahiru liyana neda Yes teacher Aapa usareya komman kiyana putha basilu okay right okay dog puppy dog podi irakallak gahala puppy dog puppy Right, on the magic. Watch it because not over here. Cat, kitten. Cat, kitten. Cow, calf. Cow, calf. Duck, duckling. Duck, duckling. Owl, owlet. Owl, owlet. Then we mic on karanne nathi ayath man Ranitha, Ranitha la hema liyena neda? Edmin, Jairu, Manuja, right, hari. Teacher Miron. No. Hari. Man pute oya the mic on karala tiyena aya vitarai mata penne Anitha ayath man hitanawa liyenawa kiyala. Okay. Dog puppy. Tumwenika. Cow calf. Cow calf.
duck duckling. Owl owlet. ඔන්න බලාගන්න ඔගොල්ලන්ට කවුරු හරි ඉන්නවනම් ළඟ ඉඳගෙන හරි අඬ ගහලා බලව ගන්න පුතේ මේව මෙතනින්ම පාඩම් කරගන්න පහට අරන් යන්න ඉඳ තියාගන්න එපා මොකද දැන් ඔගොල්ලන්ට දැක්කම මම পেපර් එක දුන්නාම ලියලා පුරුදු එක්කෙනා තමයි ටක්ටක් ගාලා ලිව්වේ දැන් මෙතන උනා dog හරි සරල වචන ටිකක් බලන්න ඉඳිමුනේ dog cat ඕවා ලියන්න පුළුවන් එනකොට ඒවත් වරද්දකුවා ඉන්නවා කියන්නකො ඒ හින්දා dictation වචන 10ක් දුන්නා නම් 10 පාඩම් කරගන්න හරි dog puppy cat kitten cow calf duck duckling owl owlet dahin dahayma mahari nang if you got 10 marks two stickers 6 7 8 9 1 sticker hayak kari padanna loku deyak अपे जयरूबाबागे हरिद जयरू के नाम बबाल टिकल रूपेशन दुना දැන් ආපහු අම්මයි බබයි මාරු කරන්න බෑ හරි ඕකේ අපි දැන් යන් ඊළඟට පුතේ ව්‍යාකරණ පාඩමක් තියෙනවා ඊළඟට ඒක යන්න ඕනේ ඔයාලා කියන්න මමට නාම පද ඒකවචන බහුවචන මං කියලා දුන්නද एस एकतु कर रहे थे, ई एस एकतु कर रहे थे, एक ही कमांग वाला का ग्रेड टू वाले दी क्या लगता है ना दा? ओ, ओ नहीं। एस एस ई एस एकतु कर रहे थे, क्या लगता है ना दा? ओ, नहीं। माता का ही तो ना? नहीं, वाला देखो ग्राम में होता है। प्यार करते हैं। व्याकरण पोते हर लिया හැබැයි ග්‍රේඩ් 3 වලට ග්‍රේඩ් 2 වලද කියලා දෙන්න ඇත්තේ කොටස් දෙකයි ග්‍රේඩ් 3 වෙනකොට කොටස් හතරක් එකතු කරා ග්‍රේඩ් 3 වෙනකොට කොටස් හතරක් එතකොට ඔන්න මයික් එක ඔන් කරලා කාගේ හරි උතේ එතකොට right එතකොට අපි අනිවාර්යයෙන්ම දෙකේ ග්‍රේඩ් 2 වලදී ඉගෙන ගන්න ඒවත් අරගෙන තමයි ග්‍රේඩ් 3 වලට යන්නේ හරි ඔන්න මං කියලා දෙනවා ඔයාලට නවුන්ස් මට කියන්නකො නවුන්ස් කියන්නේ මොනවද කියලා පුතේ නාමපද නාමපද ඔහොම ඉන්න ගමන් හැබැයි මයික් ඕන් කරලා නාමපද ටිකක් කියලා මයික් එක ඕෆ් කරන්න ඕනේ හා ටක් ටක්
ටිකක් ගල කියන්න නාමපද ටික ඉංග්‍රීසි වලින් ඈ බහුවචන කරනකොට සමහර වචන වලට අගට s එකතු කරනවා. එහෙනම් ඔගොල්ලෝ ගන්න කහපාට yellow pencil එක කහපාට pencil අරගෙන මේ s අකුර highlight කරගන්න. හින්දල හැදුවේ රහයි. කද්ද? ඔයාල screen එක පහදල පේන්නේ නැනේ. මේකයි මෙතන ලියන්නේ. මේක කොටු කරගන්න yellow pencil එක අරගෙන මේ මේ s අකුර highlight කරගන්න. ඔන්න පළවෙනි නීතිය මම කියලා දුන්නා. ওই නීතිය grade 2 වලදීත් මම කියලා දීලා තියෙනවා. නාමපද බහුවචන කරනකොට අගට s එකතු කරනවා කියලා. ඔක ඔයාලා දැනගෙන හිටියා නේද? දැන් නැද්ද? Yes teacher. අපෝයි. ගෙදර ඉඳලා කොහෙද කටවලු සද්ද වැඩි වෙලා. රාවයනේ යශෝ රාවයනේ නේද? කියන්නේ. තේරුමයි. Finish. No, finish teacher.
ඇයි ලේසි පොයින්ට් එකක් මම කියලා දුන්නේ නාමපද මේ තියෙන්නේ එකක් හඳුන්වන ඒවා කැට් කිව්වහම එක පූසයි කැට්ස් කිව්වහම පූස ගොඩයි බුක් කිව්වහම වන් බුක්ස් කිව්වහම මෝ මෝ කියන්නේ ගොඩක් පෙන් කිව්වහම වන් පෙන්ස් කිව්වහම ගොඩක් හරිනේ ඔන පළවෙනි නීතිය හරි Now we are going to the second point. දෙවෙනි පොයින්ට් එකටයි යන්න හදන්නේ. ඕක තමයි ටික ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි බලමු. I'm going to erase here. Right. ඔන්න දැන් ඊළඟට මෙන්න මේක හිතන්නක පුතේ මොනවද කියන්නේ මම ලියන්න වෙලාව දෙනවා ඔයගලට මම බෝඩ් එකේ ලියන්න පටන් ගත්ත ගමන් ඔයගොල්ලෝ ලියන මහතුරු වාගේ ලියාගෙන යන්න නෑ එපා මේෙන් බලන්න ඔන්න එක අම ගෙඩියක් තියෙනවා මෙතන තියෙනවා මේ වල්ලේ අඹ ගොඩක් මේකේ තියෙන්නේ එක අඹයයි මේකේ තියෙන අඹ ගොඩක් දැන් මේකට මොකක්ද කියන්නේ පුතේ? මැංගෝ. මැංගෝ. මේක මැංගෝ. මොකද මේක? මැංගෝ. මැංගෝ. හරිද මන් ලියුවා? වැරදි. 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 හරි. හරිද වැරදිද? වැරදි. වැරදි. ඒ ටීචර්. මොකද්ද වැරද්ද? What is wrong? ES එන්නෝනේ අන්තිමට. ඈ? ES එන්නෝනේ අන්තිමට. ඔන්න ඔයාලා කියන හින්දා මම ES දානවා. ඔයාලා කියනවා එක අර ගෙඩියකට මැංගෝ. මැංගෝ තුනම නෙමෙයි ES නෝ. හරි. දැන් එහෙනම් හරි. ඔන්න ඉස්සල්ලා මම කියලා දුන්නේ එකක් ගොඩක් වෙනකොට අපිට S එනවා කියලා. දැන් මොන් තව නීතියක් තියෙනවා බබල්ස් පුතා එක්කෙනෙක් කවුරු හරි මයික් ඕන් වෙලා තියෙනවා කවුද මේ right okay එහෙනම් තව නීතියක් එනවා එකක් ගොඩක් වෙනකොට අගට ES එකතු වෙනවා හරි ඔයාලට මතකද මම දෙකේදී කියලා දුන්නා පාඩම කරලා නෑ හොඳට බල බලා ගන්න මේක ES ES එකතු වෙන අකුරු ටිකක් තියෙනවා ES එකතු වෙන අකුරු ටිකක් ඔන්න බලන්න හොඳට පුතේ අකට X එනවනම් අගට SH එනවනම් හරිද අගට CH එනවනම් අගට SS එනවනම් අගට O එනවනම් ඔන්න අකුරු පහක් කියලා දුන්නේ ඕනෑම වචනයකට අගට X එනවනම් අගට SH එනවනම් අගට CH එනවනම් අගට SS එනවනම් අගට O එනවනම් O බහුවචන වෙනකොට අපි දාන්නේ S නෙමෙයි ES. S නෙමෙයි ES. හරි? උතාර මේක ලියා ගන්න. ලියාගෙන සිංහලෙන් ලියා ගන්න මෙහෙම. ටීචර් ග්‍රැම පොතේද? ඔය ඔය පොතේමයි. සිංහලෙන් ලියා ගන්න. නාම පදයකට අගට පුතේ අගට කියන එක හයිලයිට් කරගන්න. නාම පදයක අගට ඉහත අකුරු යෙදේනම්. ඒ කියන්නේ මේ අකුරු පහෙන් එකක් යෙදෙනවා නම් බහුවචන වෙනකොට
E S ය ද මම ඔබට උදාහරණ දෙන්න දැන් ලියාගන්න දැන් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා ලියන ගමන් අහගන්න ඕනම නාම පදයක් අග අකුර හැබැයි මුල අකුර නෙමෙයි අග අකුර X M උනොත් C H උනොත් X X උනොත් S H උනොත් O උනොත් මේ අකුරු පහ මතක තියාගන්න ලේසි X S L C H S S O ඔය අකුරු පහෙන් ඉවර උනොත් බහුවචන වෙනකොට S නෙමෙයි දාන්නේ ES උදාහරණ ටික දුන්නු ගමන් හොඳට මතක හිටිනවා මේක ලියාගන්නකො ඔය පොයින්ට් එක මම ඔයිට ඉස්සලා කියලා දෙල නැද්ද පුතේ? නැටි. ආ වෙරි ගුඩ්. එහෙනම් ඉගෙන හරි හරි. දැන් ඔයාලා මෙච්චර කාල පුරුද්දට තමයි බුක් බුක් සුනේ. මැංගෝ මැංගෝ සුනේ. ඔයාලා දැන් තේරුම් අරන් තිබුණේ නැහැ මෙච්චර කාල අකට S එකතු කරනවා වචන මොනවද අකට ES එකතු කරන වචන මොනවද කියලා. ඔන්න අපි අද ඉගෙන ගත්තා. හැම වචනයකටම S දාන්නත් බෑ හැම වචනයකටම ES දාන්නත් බෑ ES දාන්න පුළුවන් මෙන්න මේ අකුර වලින් ඉවර වෙන ඒවාට විතරයි නැත්නම් අපිට බැරිය book කියන එක මෙහෙම ලියන්න අපි නීතිය දන්නේ නැහැනේ අපි ලියනවා මෙහෙම ඔහොම ලියුවොත් වැරදි මේකට එන්නේ S විතරයි මොකද book කියනකොට අන්තිම අකුර පුතේ මේ එකක් නෙවෙයිනේ හැබැයි අගට මුලට එහෙම නෙමෙයි ෆිනිෂ් ඉවරද ෆිනිෂ් හරි දැන් ඕම් ඕගොල්ලෝ හොඳටම දන්නවා ඕනෑම නාම පදයකට S දාන්නත් බෑ ඕනෑම නවුන් එකකට ES දාන්නත් බෑ S දාන නීතියක් S දානත් නීතියක් තියෙනවා ES දාන නීතියක් තියෙනවා ES දාන නීතිය මතක තියාගත්තොත් අනිත් ඒවට S දාගන්න පුළුවන් ඔන්න මං කියලා දෙන්නේ බොරුද කියලා බලන්න Shall I clean මකන්නද ඔන්න ඕම් හොඳට බලාගන්න මං කියලා දුන්න දේ හරිද වැරදිද කියලා. ඔන්න දැන් අත ඉගෙන ගන්න ආයක ඕක හරි. දැන් අපි බලමුකෝ පුතේ x අකුරකින් ඉවර වෙන එක box. ඉවර වෙන්නේ x අකුරකින් හින්දා බහුවචන වෙනකොට s එහෙම දාන්න බෑ. දාන්න es. ඕ හරිනේ මං කියලා දුන්න නීතිය හරිනේ. අකට s ආවා es දැම්ම. අපි දාමුකෝ තව එකක් ගමුකෝ බුෂ් ඉවර වෙන්නේ SH වලින්නේ එතකොට බුෂ් කියන එක බහුවචන වෙනකොට S නෙමෙයි ES බුෂස් ඇයි අගාපුරු දෙකේ SH නේ අපි දාමුකෝ CH වලින් ඉවර වෙන එක බෙන්ච් බම්පුව බම්පු ගොඩක් නම් මේකට S එහෙම දාන්න බෑ බෙන්චස් මේකට S අකුර දාලා නවතින්න බෑ මේක ES. ඔහම ඉන්න කියලා දෙනකන් SS අපේ ක්ලාස් එක ගන්නකො අපේ පන්ති කාමරේ. පන්ති කාමර පොඩයි නම් ක්ලාසස් පුතේ. ඕ අකුරේ ඉවර වෙන එකක් ගන්නකො mango. ඒකනේ අපි mangoes කියනකොට ES දාන්න. ඕන්න නීතිය. මේ බලන්න ආ මේක බලන්නකො බෑග් එතකොට බෑග් කියන එකේ අන්තිම අකුර G අකුරනේ එතකොට ඒක තමයි බෑග් වලන නිකම් මේ S අකුර දැම්මේ ES දාන්න බෑ අග තියෙන්නේ G අකුරනේ මේ අකුරු වලින් එකක් ආවොත් තමයි පුතේ බහුවචන වෙනකොට ES එන්නේ එහෙම නැත්නම් නිකන් අපි S දාන්නේ තව වෙනස් වෙන වචන ටිකක් තියෙනවා ඒව පොඩ්ඩක් ලොකු වෙලා ඉගෙන ගන්න ඔයාලා දැනට ඉගෙන ගන්න ඕනේ දේ මේකයි නාමපදයක් බහුවචන වෙනකොට s හරි es හරි එකතු වෙනවා es එකතු වෙන්නේ මේ අකුරු පහ අගට තිබුණත් විතරයි have you understood මං කියලා දෙන දේ පුතාලට හොඳටම තේරුණාද කියන්නකෝ ඔව් ටීචර් හොඳටම තේරුණා ටීචර් තේරුණා නම් මෙතනින් එහාට යන්න බෑ හොඳටම තේරුණාද
මේ අකුරු ඔක්කොම කහ පාටින් highlight කරගන්න. එතකොට හොඳට තේරෙනවා. මෙන්න මේ අකුරු ටික හොඳට කහ පාටින් highlight කරගන්න. highlight කරගන්න. ඒක ලියන්න ඕනේද? highlight කරගෙන මෙන්න මේ ටිකක් highlight කරගන්න කහ පාටින්. එතකොට ඔයාලට හොඳටම තේරෙනවා. මගේ කොටු ගැහුවට ඔයාලා කොටු ගහන්න එපා කහපාටින් පැන්සලෙන් ඔයාලා දන්නවද දැන් අපි highlight කරන විදිය අපි හැමතිස්සෙම highlight කරන්නේ කහපාට පැන්සල ගන්න කොටුවක් අදිනවා ඔන්න දැන් හරි මේ වචන විතරක් නෙමෙයි හරි මේ බලන්නකෝ මේ ටික ලියන්න තමයි දැන් ox කියන්නේ හරකනේ එතකොට හරක් ගොඩක් නම් oxes ඔයාලා බලන්න ඕනම වචනයක් මේ අකුරු වලින් ඉවර වෙනවා නම් බහුවචන වෙනකොට es දාන්න. හරි. දැන් පුතාල highlight කරගෙන මට පස්සේ පෙන්නන්න පොත. ඔන්න දැන් මෙච්චර කල් ses දාන ක්‍රමය ඔයාලා දැනන් හිටිය නෙමෙයි. ඔය හිතුමතේට දැම්මේ. දැන් ඔයාලා theory දන්නවා. හැබැයි මේ අකුරු ටික මතකේ තියාගන්න ඕනේ. හරි ලස්සනට පැහැදිලිව ලියාගෙන කහපාටින් highlight කරගන්න. ඔයාල දන්නවනේ මගේ පන්තිය හැමදාම එක්කෙනෙක් ඉන්නවා පැය දෙකම. ඔයාල දන්නවද කවුද කියලා? හැමදාම පන්තියේ ඉන්න එක්කෙනෙක්. ඔව් අපේ ඩොග්. මම ඔයාලට ෆොටෝ එකක් අහලා එවන්නම්. මේ වෙලාවේ එයා පන්තියේ ඉන්න විදිය. එයා එහෙම තමයි ඉන්නේ පන්තිය ඕන. හරි ඔයාලා වැඩේ කරන්න මම ඔයාලට ෆොටෝ එකක් දාලා ගෲප් එකට දාන්න පන්තියේ ඉන්න විදිය හොඳට බුදිනවා මෙතෙන්ට වෙලා ඔයාලා වගේ නෙමෙයි යා අන්න මම ෆොටෝ එකක් ගහලා ඔයාලට එවනවා හරි ඔයාලා ඒ අතර වැඩේ කරන්න ඔච්චර ඉංග්‍රීසි ඉගෙනගෙනද කියනවා නම් මුත්තටම නින්ද ගිහින්. සමහර වෙලාවට ඔයාලත් එහෙම තමයි. ලිවද පුතේ හරිද? ෆිනිෂ් මැඩම්. බානුජාට ඇඩ් වෙන්න බැයිද? බානුජා ඇඩ් වුණාද? බානුජා ඇඩ් වුණාද? ඕගොල්ලන්ට ඇඩ් වෙන්න බෑ කියන්නේ පුතේ මේ
ඔන්න බලන්නකෝ මං මගේ පාටිසිපන්ට් කෙනෙක් කියුවා. ඔයාලා දැක්කද? ඊට දැක්කා. වැඩින්ද? ඔන්න හැමදාම පන්තියේ ඉන්නේ එයා එහෙම තමයි. හොඳට පය දෙක හොඳට මුලිය ගන්නවා. right. okay. හරි. දැන් ඔයාලට ඇහෙනවනේ කවුරු හරි ආවම මෙතනින් පැනගෙන ඊට පස්සේ බුරාගෙන දුවනවා නටාගෙන. තීනෙන් බය වෙලා වගේ නැගිටිනවා. හරි. right. ඔන්න හරි. box මේ ටික හරි. දැන් පුතාලා මේ ටික හරි. හරිද? දැන් අපි යම් තුන්වෙනි පියවරට. දැන් මේ ටික හරිනේ මට පෙන්නන්න පුතේ ඔයගොල්ලෝ එක්කෙනෙක් හය මේ කල් highlight කරපු එක. ආ ඔය තියන්නේ ෂෝක් එකට. good. හරි. right. හරි. අපි යන් තුන්වෙනි එක. දැන් මම ඔය පොයින්ට් දෙකක් කියලා දීලා තියෙන ඕන ඊළඟට යන අපි තුන්වෙනි එකට. right. okay. ඔන්න තියෙන ඊළඟට තුන්වෙනි පොයින්ට් එක මම ඔයාලට ඉරෙගියුලර් කියලා දාලා තියෙනවා. ඔය වචනේ ගොඩාක් ඔළුවට ගන්න එපා. ඔය වචනේ ගොඩාක් ඔළුවට ගන්න එපා. ඔන්න සමහර වචන තියෙනවා පුතේ. සමහර වචන තියෙනවා. දැන් අර SES එකතු වෙන්නේ නැතුව බහුවචන වෙනවා. දැන් අපි සම්ප්‍රදායක් හැටියට SES එකතු කරනවානේ. ඔහම වෙන්නේ නැතු. ඔන්න ඕක දන්නේ නැති හින්දා තමයි ඔයා children කියන වචනය බහුවචන කරනවා S දාන. දැන් children කියන්නේ පුතේ ළමයිනේ. ඔයාලා ඕක මොකද දන්නවද කරන්නේ? ඕකත් බහුවචන කරනවා S දාන. children's කියලා දාන. ඒ මෙන්න මේ theory දන්නේ නැති හින්දා. ඔන්න අපි ඊට පස්සේ children's කියලා ළමයි බහුවචන කරන්නේ නැහැ. ඔන්න බලන්න. man තියාගන්න. ඔයාලට ලියලා ඉවර ඇති. child wait a minute foot tooth මේවා නම් චුට්ටක් කටපාඩමේ තියා ගන්න ඕනේ පුතේ woman okay ox කියන එක කපන්න ox කියලා මම මෙතන දාලා තිය එක කපන්න ox කියන එකයි දෙන්නේ ex දාන එක හරි මෙන්න බලන්න. ඒ මොකද්ද? මොන බලන්න හදද? දැන් ඉස්සල්ලා කරේ අපි ඉස්සල්ලා කියන්නේ මේක නෙමෙයි. කවුද කතා කරන්නේ? man කියන්නේ මිනිහානේ. man කියන්නේ මිනිහා. හරි. එතකොට මිනිහා මිනිස්සු ගොඩක් වුණාම පුතේ මේකට man's කියලා හැම දාන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගත්තේ ඔහමනේ. එහෙම නැත්නම් අපි ඉගෙන ගත්තේ yes. ඔහොම දාන්නේ මිනිහා මිනිස්සු කරනකොට වෙනස් වෙන්න තැනක් තියෙනවා මේ man මිනිස්සු වෙනකොට පුතේ men වෙනවා හරිද child කියන්නේ එක ළමයයි child ළමයි ගොඩක් වෙනකොට children වෙනවා හරිද foot කියන්නේ එක පාදය father කිව්වම feet වෙනවා tooth කියන්නේ එක දත ඔයාලට දත් ගොඩක් තියනවා කියලා මේකට S අකුරු දාන්න බෑ දත් කියන වචනේ එන්නේ T mouse mice woman women මේ මිනිහා මිනිස්සු ළමයා ළමයි පාදය පාද දත දත් මියා මියෝ ගැහණිය ගැහණු එතකොට සමහර වචන තියෙනවා පුතේ මෙහෙම වෙනස් වෙන හැබැයි ඔයාලට චූටි දෙයක් මං කියන්නම් මේ children නැරෙන්න මේවා A අකුර E වෙන එකයි වෙන්නේ මේ දිගේම A අකුර E වෙලා මේකෙත් එහෙමයි මෙන්න මේකයි මේක මෙන්න මේකයි මේකයි විතරයි වෙනස් වෙන්නේ එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. සමහර වචන බහුවචන කොට S එකතු කරනවා. සමහර වචන බහුවචන වෙනකොට ES එකතු කරනවා. ES එකතු කරන අකුරු ටික කියන්න මට. tag ගාල කියන්න. X X A X 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
තිය න ා ස හරි. දැන් මේ වගේ වචනවල මේ වගේ වචනවල S එක පු කරන්නේ නැහැ, ES එක පු කරන්නේ නැහැ. වචනය ආපහු සැරයක් පොඩි වෙනසක් වෙනවා. Man නම් men, child නම් children, foot නම් feet, tooth නම් teeth, mouse නම් mice, woman නම් women. හරි? Right. ලියා ගන්න ඕක. ඒක තමයි මං කියන්නේ ළමයි කියන එකට S අකුර දාපුවාම වැරදි. ළමයා කියන්නේ child, ළමයි කියන්නේ children, children කියන්නේ බහුවචනයක්. ඕකට අපව S දාන්නේ නැහැ. අපේ ළමයි කරන ලොකු වැරද්දක් තමයි ළමයාට children කියලා ලියලා ළමයිට children කියලා S අකුර දාන්න. එක පොයින්ට් එකක් කියලා දෙන්න තියෙනවා එතනින් ඉවර කරනවා ලියාගන්න මේ දවස්වල ටීචර් හොඳටම කැස්ස. බලන්නද මොකද හේතුව කියද? මොකද හේතුව? ආකෝ ඔය කිව්වේ පටස් ගාන. මයික් ඔෆ් කරලා. ඔයාලට රඹුකම් ගාපුවාම කැස්ස එනවද? මටත් කැස්ස හැදුණා රඹුටම් කාලා. අපිටත් හැදුණා. හැදුණාද? අනේ මේ මේ දවස්වල විතරයි මේ ටිකක් තියෙන්නේ නේද ආය රඹුටන් තියෙන එකක් ගැන පේපර් එකක් තියෙනවා අපි ගාව නේද කරන්න එතනින් ඉවරයි නේද පුතේ කොහොමද හෙමින් ලියන්නේ එහෙම අවුලක් නැහැ මෑන් මින් මෙතන ලියන්නේ මෑන් මින් එම් මින් children DREN takala liyan DREN MICE
right finish na right hari neda puthe hari then walata man neethi tunak kiyala dunna neda matakada ekawachana bahuwachana karana neethi sadesa das matakada matakai matakai s ekathu wenawa es ekathu wenawa samahara welawata wachane akuru ehata mehata karala samahara wachana wenawa hari thawa ekak kiyala dena ඒක තමයි තියෙන ලේසිම එක. දැන් මම මේ කියලා දෙන එක තමයි ලේසිම. හැබැයි හැම වචනයක්ම නෙමෙයි සමහර වචන විතරයි. මේකත් හැම වචනයක්ම නෙමෙයි තෝරා බේරාගත් වචන ටිකක් විතරයි ඈ. හරි. ගොඩාක් කලවට බහුවචන වෙන්න පුතේ SES එකතු වෙලා මේව නම් මේ අපිට සාමාන්‍ය පොතේ තියෙන සමහර දේවල් විතරයි. හරි. ඔන්න තව කතන්දරයක් තියෙනවා මේ හතර වෙනි එක. एक गहलती है ना no changes किया no changes किया ने पुत्र वेना से ने no changes किया ने वेना से ने क्या ने एक वचन एक तीन वचन है माय बहु वचन है तीन ऐसे को तो ने ना ये ऐसे को तो ने ना आपको मारो ने ना मुको आता है एक वचन एक तीन एक माय बहु वचन एक तीन ने ये वाकी वचन हर याद हुई है भाई वाला ने पोते वो बोला ना तू අංක 1 ෂීප් බැටළුවානේ හරිද අපි පුරුද්දක් ඇටියට බැටළුවන් ගොඩකට දාන්න පුරුදු වෙලා තියෙනවා මෙහෙම ඕක වැරදි ෂීප් එක බැටළුවටත් කියන්නේ ෂීප් කියලා බැටළුවන් ගොඩකට කියන්නේ ෂීප් කියලා කොහොම ඔයාලගේ පොතේ අහුවෙනවා ඩියර් කියලා වචනයක් මුවා එක මුවාට කියන්නේ ඩියර් කියලා මුවා මුව ගොඩකට කියන්නේ ඩියර් ඊළඟට fish එක මාළුවට කියන්නේ fish කියලා මාළු ගොඩකට කියන්නේ fish මේවා නම් සමහර පොත්වල මේන් මෙහෙම එනවා ඒ kind of fishes කියලා එනවා මාළු එක එක වර්ග ගොඩාක් තියෙනවා නම් kind of fishes කියලා එනවා නැතුව fish කිව්වහම එක මාළුවත් ඇයිති මාළු ගොඩත් ඇයි අපි දැන් අඳුරගන්නේ මෙහෙමයි a fish කිව්ව ගමන් අපි අඳුරගන්නවා ආයික මාළුවේ එහෙම නැත්නම් දෙයාර ෆිෂ් කිව්ව ගමන් අපි අඳුර ගන්නවා මාළු ගොඩක් හරි මේක ලියා ගන්න මෙතන ලියා ගන්න සමහර වචන එකක් ගොඩක් එක බැටරුවට ෂීප් කියලා දාලා බැටරුවට ෂීප් කියලා දාලා මට වැරදිලා කියලා ඔයාලා මෙතෙන්ට එස් අකුර හරි ඊ එස් අකුර හරි දානවා ටීචර් ඔව් ටීචර් මට කනෙක්ෂන් ගියා ඊට පස්සේ මට ලියා ගන්න පුළුවන් වුණේ මෙන් මෑන් එහෙම ඒ ටික වෙනකම් විතරයි ටීචර් පස්සේ මෙහෙම කරමුද අපි දැන් ඒ ටික කරලා ඉවරයි දැන් මම දැන් මේකේ ඔයාලට රෙකෝඩින් එකක් දාන්නම් මේකේ විතරයි දාන්නේ එහෙම නැත්නම් අපේ කරපු එකනේ ෆොටෝ ටික එවන්න. එතකොට මම ගෲප් එකට දාන්නම් ඈ. හරි. එතකොට ඔයාලට ඒ ටික ලියා ගන්න පුළුවන්. හරි. දැන් මේ ටික ලියා ගන්නකෝ. දැන් මම අර අපි ඉගෙන ගත්ත නීතියට වැඩියෙන් චුට්ටක් පිටින් ගිය තැනක් තියෙනවා. මේ බලන්න. අපි ඉගෙන ගත්තා අගට SH එනකොට ES එකතු කරනවා කියලා. මේක විශේෂ එකක්. මේක අගට SH එනවා කියලා මේකට ES එකතු කරන්නේ නැහැ. fish fish ඒ කියන්නේ නීතියක් ආවහම ඒකෙන් පොඩ්ඩක් පිටින් යන සමහර වචනක් තියෙනවා සිංහල භාෂාවෙත් තියෙනවනේ පුතේ නේද අපි කොච්චර සිංහල කතා කරත් අපි සිංහල ලියන්න ගියාම කොච්චර වරද්දනවද බලන්නකො අපි ඉපදිච්ච දවසේ ඉඳලා කතා කරන්නේ සිංහල හරිද එහෙනම් අපිට ප්‍රශ්න පත්‍රයේට 100 100 තියෙන්න බෑ සිංහල වලට අපි ඉපදිච්ච දවසේ ඉඳලා සිංහලනේ කතා කරන්නේ
දැන් සුද්දෝ හිතන්නකෝ සුද්දා ඉපදිච්ච දවසේ ඉඳලම කතා කරන්නේ ඉංග්‍රීසි ඒ වුණාට ඒගොල්ලන්ට ප්‍රන්දපත්තරයක් දුන්නාම CNC එන්නේ නැහැ කතා කරුවට මේ භාෂාව විදියට මේ නීති ඉගෙන ගන්න නම් ඒවා ඉගෙන ගන්නම ඕන කතා කරුවයි කියලා මේවා ඉගෙන ගන්න බෑ හරිද right finish ඔන්න දැන් හෙට ගෙදර ඉඳන් මං කියලා දුන්න ටික අම්මට හරි තාත්තට හරි කියලා දෙන්න ඕනේ පුළුවන් ද දිනුති කියලා දෙන්න තාත්තාවහම් පුළුවන් ද කියලා දෙන්න තාත්තට s එකතු වෙනේවා මේවයි es එකතු වෙනේවා මේවයි පොඩි අකුරක් වෙනස් වෙලා බහුවචන වෙනේවා මේවයි ඊළඟට කිසිම වෙනසක් වෙන්නේ නැති වචන ටික මේකයි පුළුවන් ද කියලා දෙන්න ඔක්කොට පුළුවන් නේද සෙනොමි නෙමිත පුළුවන් නේද පුළුවන් good ඔක්කොටම කැමරා ඕන් කරපු අයයි ඕන් කරපු නැති අයට ඔක්කොටම පුළුවන් වෙන්න ඕනේ දැන් පොඩි පොඩි නීති ටිකක් තියෙන්නේ ඊස් අකුර එකතු වෙනේවා නම් අපිට ඕන තරම් හොයා ගන්න පුළුවන් හැබැයි ES එකතු වෙනේම හොයා ගන්න නම් අර අකුරු පහ මතක තියා ගන්න ඕනේ x s h t h x o මම ඔයාලට මේ පොතේ වැඩ දෙනවා කරන්න ඕන ඔයාලා හරි වැඩ පොතේ අපි මං දැන් මෙතෙන් විතර එනකම් කරා ඔයාලා පුළුවන් පුළුවන් විදිය බලලා ඕගොල්ලන්ගේ වර්ක් බුක් එකේ පුතේ මට වර්ක් බුක් එක චුට්ට මේ තියනවා මේ SES එක දුර මේ cat cats parrot parrots ඒවා ලියන්න පුළුවන් right මෙන්න මෙතෙන්ට වෙනකම් 76 වෙනි පිටුවට වෙනකම් පොඩි පොඩි දේවල් දෙන්නේ ඒවා කරන්න හරි සතර පොතේ අපි සතර පොතනේ කරන්නේ සතර පොතේ 76 වෙනි පිටුවට වෙනකම් වැඩ ටික කරන්න මේකට කාලය ගත්තොත් අපරාධ පුතේ ඒකයි finish මේක ඉවරද teacher අපි paper එක කරමුද paper එක කරන පුතේ මොකද අටහම ආර වෙනකොට සමහර වෙලාවට power cut එකක් වෙන්නත් පුළුවන් ඊට කලින් වෙන්නත් පුළුවන් ඒ හින්දා මේ paper එක කරලා මං අද වැඩ ටික ඉවර කරනවා මොකද අද වැඩ ගොඩක් කරා ඔළුවට ටිකක් වැඩි වුණා දැන් මේවත් ගොඩක් කරානේ වැඩ වැඩියෙන් කරනකොට අපිට කරපු ටික පොඩි ජම්බල් වෙනවා හරි ඒ හින්දා paper එක කරමු හරි paper එක ගන්න paper එක හරි easy එකක් very less easy paper එකේ උඩ හරිය ගන්න මම ඒක චුට්ටක් කියලා දෙනවා අහගන්න ඉස්සෙල්ලා the sky ඔයාලා දන්නවා sky the rose grass sunflower a crow milk carrots grapes හොඳට බලන්න වචන ටික ආපහු එකේ ඉඳලා අට වෙනකන් හොඳට බලන්න sky දන්නවා අහස grass sunflower crow milk carrots grapes ඔවා කියපු ගමන් ඔයා පාටවල් මතක් වෙනවා එහෙනම් මෙතන තියෙන පුතේ පාටවල් ටික yellow white red purple orange green blue black එහෙනම් පුතාලා the sky is අහස මොන පාටද කියලා හොයලා මෙතන ලියන්න මේක විතරක් කරන්න මේක කරන්න එපා තනියම කරන්න
පුතේ මං කියපු පිටුවට වෙනකන් කරන්න පුතේ. දැන් මේ දවස්වල ගෙදර ඉන්නේ වෙන වැඩකුත් නැහැ. ඒ හින්දා ඔය පොත් අරගෙන වැඩ කරන්න. සදෙව් සස්මිතගේ මයික් එක ඔෆ් කරන්න පුතේ. මදූෂ ඒ දෙන්නගේ මයික්ස් මෙහෙන් ඔෆ් කරන්න බෑ මට. ඉක්මනට ඔෆ් කරන්න. රයිට්. ඉවරද? Have you finished? Yes teacher. Yes teacher. Others Basilo finish. Yes, teacher. Okay. Tavali, ena innod kiyanako? Velawa denna. Tha velawa ona innona kiyanna. Teacher, velawa ona. Onna red pen ekak ganna, ogola hari da ganna. Take a red pen and individually you can do your corrections. Oyala oyalagema uttara bala ganna. Right. Number one ma uttare vitharan danna pute. Onna the sky is uttare kiyanna patas gala. The sky is blue. 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 The rose is red. Red. Glass is green. Green. Sunflower is yellow. Yellow. A crow is milk is white. Carrots are orange. Orange. Grapes are purple. Purple. Ate kiyeda kiyala dannako. Ate matama harina sticker ekak balawa. Next one, ඊළඟට බලන්න පුතේ. ඊළඟට බලන්න. ඊළඟට මම මොකක් කියලා දෙන්නේ නැහැ. හරි. මෙතන තියෙනවා පුතේ ඔයගොල්ලන්ගේ fruits. හොඳට බලන්න. ඉස්සෙල්ලාම දාන්න ටික හොයාගන්න. හැබැයි number 1 මෙතන තියෙන්නේ ලියන්න ඕනේ මෙතන. දැන් number 1 අඳුර ගන්නක මැංගෝනේ. එතකොට මෙතනින් මැංගෝ කියන වචනේ හොයාගෙන මේ අංක එකට ලියන්න ඕන. Number 2 මෙතන ලියන්න ඕන. Number 3 මෙතන ලියන්න ඕන. You can get a help from this sentence. Sorry, words. මේ මෙතන words ටික තියෙනවා. ඔයාලා ලියන්න බලන්න ටක් ගාලා. පුළුවන්. මෙහෙමයි. ඔයාලා මේක කරන්නේ මෙහෙමයි. මේ ඔක්කොම බැරි වෙන්න පුළුවන්. පුළුවන් මේවා ලියන්න පුතේ ලියනකම මෙතන ටික කරගන්න. පුළුවන් ඒවා ටික කරගන්න. තාත්තේ පපාව කියන්නේ පපායටනේ. දැන් ඕන් ගොඩක් අය මයික් ඕන් කරගෙන ඉන්නේ. රයිට්. ඉස්සල්ලාම පුළුවන් ටික කරන්න.
ඔයාලා මේව කරනකොට පුතේ පුළුවන් ටික ලියන්න ලියන එක ටික් කරගන්න ඊට පස්සේ ඉතුරු වෙන්නේ දන්නේ නැති එක Finish. Yes, teacher. චුට්ටක් මං විනාඩි 10ක් 15ක් කලින් නවත්තනමක රෙකෝඩින් එක ඊට පස්සේ ආයෙ ලෝඩ් කරගන්න ඕන පුතේ කරන්ට් යන්න ඉස්සෙල්ලා. හරි? හරි. අපි බලමු. Number 1 එන්න mango. Number 2 pepo papaya deka mekai pepo next one apple banana ana pute banana neme ether diyenne plant banana plant an kiyanne deka mekai kesel ඔයාලා දන්නවද එක සැරයක් ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍රයේ ශිෂ්‍යත්ව නෙමෙයි පළාත් පේපර් එක අපි උගන්වලා දෙන්නේ බනාන දුන්න ප්ලාන්ට් සිංහලෙන් ලියන ළමයි ලිව්වේ නෑ මේකට ලිව්ව රටේ තියෙන ඒවා මේ කියන්නේ කෙසෙල් grapes ඊළඟකේ මොනවද තියෙන්නේ පුතේ orange ද? ඔව් නේ. orange pineapple jack කොස්ගෙඩි උත් තියන අය ඇසේ. jack pomegranate දෙලුම් තියෙන්නේ ඊළඟට. And pears teacher number 6 pears the number 10 mokak puthe oyala liwe pears geliya nan oy wage nemei kaman aliya ඉතුරුනේ ප්‍රයාස් නේද? ප්‍රයාස් කියන්නේ මේක තුන තියෙන ගස්ලක බෙරිය. right. කවන්නේ කවන්නේ. දැන් එකයි මං කිව්වේ ඉතුරු වෙන එක හොයාගන්න බැරි වුණා ඊට පස්සේ ඉතුරු වෙන එක තියලා ලියන්න තියෙන්නේ. මේ ටික ඔක්කොම ෂුවර් නා ඉතුරු වෙන ඉදී ලියලා දාන්න වෙන්නේ. නේද? right. ආමන් කියන්න පුතේ අද දවසේ මං දැන් අද කියලා දුන්නු ටික ඔයගලන්ට තේරුණාද කියන්නකො? Specially grammar ව්‍යාකරණ ටික හොඳටම තේරුණාද? Yes teacher. දැන් ආපහු සැරයක් ඕවලු. ඔව් ආපහු සැරයක් අර ටික මේ මාරු කරන්න එපා SES දාන්නේ නැහැ. හරි. දැන් එහෙනම් අද දවසට ඇති goodbye children. Good night. Goodbye. 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 Bye. 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 Bye